අර ටීචර් නේ දෙන්නේ මොකක්ද දන්නේ අද උදේ පාන්දරම වෙනදා නම් ඉතින් පීරියඩ් එකක් පහ වුණාම නේ පන්තියට එන්නේ හොඳ ළමයා වගේ ඉන්න ඕනේ ටිකක් ලකුණක් දෙයක් දාගන්නත් එපේ ආ කසොන් ගුඩ් මෝර්නින් ටීචර් ගුඩ් මෝර්නින් වෙරි ගුඩ් මෝර්නින් කසොන් කොහොම අනිත් ළමයි ඇවිල්ලා නැද්ද තාම එයාලා නම් තාම ඇවිල්ලා නැහැ ටීචර් හොඳයි හොඳයි මට මේ ලෙඩෙනි වාඩු දාන්න ලියුමක් දාන්න ආපු ගමන් මේ පන්තියේ පැත්තේ මතක් කළා ආවේ ඇවිල්ලා යන්න හා ඒ මොකද ටීචර් ලෙඩෙනි වාඩු ඔය හොඳට ඉන්නේ ටීචර් මේකනේ කොල්ල අද අපි ඔක්කොම එකද ලොකු වැඩ වර්ජනයක් කරනවා ඒකින්ද ගුරුවරු ඔක්කොම ස්කෝල්ට එන්නේ අඩේ ටීචර් ඔක්කොම ස්කෝලේ නැද්ද ටීචර් ඔව් ඔව් කොල්ල අද ඔක්කොම ලෙඩෙනි වාඩු මම මේ කියලා යන්න ආවේ පන්ති ළමයි ආවොත් යාළුවරත් ගෙදර යන්න කියන්න මොකද ගුරුවරු නැති ස්කෝලේ ඉඳලා වැඩක් නැහැ නේ හොඳයි ටීචර් මං කියන්නම්කෝ හොඳයි එහෙනම් මම යනවා කොල්ල හොඳයි ටීචර් නරියට කුකුල්ලු බාර දුන්නා වගේ තියයි අද මොන්ට ටීචර්ලා ස්කෝලේ නැහැ කියන්නේ නැතුව හොඳ වැඩක් කරන්නම් අද මං තමයි මේ ස්කෝලේට ටීචර් ආරෙන්නේ හිපාටෝ දෙන්නේ මේ අර කසන මොකද බං ටීචර්ගේ ඩ්‍රෙස් එක උඩ නැගගෙන කරන්නේ ඒක තමයි බං මාත් මේ බැලුවේ ගිහිල්ලා අහලම් බලමුකෝගේ ටීචර් දැක්කොත් නෑ උට විසුමක් වෙන්නේ නෑ ඒ කසන් මොකද බං ඔය ටීචර්ගේ ඩ්‍රෙස් එක උඩ නැගගෙන කරන්නේ ඒකනේ බං ටීචර් දැක්කොත් මුළු පන්තිරම ගොඩ ගන්න වෙන්නේ බං ඈ මොනවද උඹලා කියවන්නේ ගිහින් වාඩි වෙනවලා උඹලා කරදර නෑනේ මං කරන එක ගිහින් වාඩි වෙනවා ඉස්කෝලේ යවනම් මේ බලපංකෝ මොකේ ලයින් එක ඒක තමයි මාත් බැලුවේ යමන් බං ගිහින් වාඩි වෙනම් බං අපි ඒ උඹ පරිස්සම් වෙලා හිටපන් ඈ අනේ අනේ පලයන් පලයන් ගිහින් වාඩි වෙනම් බලංගෝ මොකද දන්නේ මොකේ ලොකු සීන් හිටපන්කෝ දෙන්නම් කොයි වෙලාවෙ හරි මුට අරුන් දෙන්නත් සද්දවලා කනපාත් කරන් ගියානේ මේ පුටුවට බයි බලමු ඊළඟ කවුද එන්නේ කියලා මේ මොකද මේ කසන් ටීචර්ගේ පුටුවේ වාඩි වෙනා අනේ මේ සඳුනි අනුන්ගේ ඕපදූප හොයන්න නැතුව තමන්ගේ ඕපදූප හොයාගෙන ගිහින් වාඩි වෙනවද මොකේ සර බලපල්ලකෝ ආහා සඳුනිත් කර ඒ වදන් ටිකට නම් ආ හරින්නේ අපේ පන්ති ගල් මෝසලයා ආ කසන් මචං කොහොමද ඉතින් කවුද කියපන් උඹට මට කසන් කියන්න කිව්වේ කියලා අයි බං උඹ කසන්නේ ඔව් කසොන් තමම ඒ වුණාට තව කැලලක් එන්න ඕනේ ඒ පාර මොකද මට කියපන් කසොන් සර් කියලා අනේ මොට පයිතියන්ද කොහෙද මයි යනවා යන්න පන්තිය නම් ඔක්කොම ළමයි හරි වගේ නිමල පේන්නේ නැත්තේ මොකද දන්නේ හරි හරි කමක් නැහැ මේ වගේ chance එකක් ජීවිතේට එන්නේ මට දැන් මොන්ට හොඳ බයිට් එකක් දෙන්න ඕනේ මේ අරුර මොකද මම වෙලා තියෙන්නේ මන් දන්නේ කොහොමද මං බලපන් ගෝදීපෝ ටෝක් එක ඌ ඉතින් ඉන්නේ ඌ මේ පන්තියේ සර් කියලා සර් තමයි කොමං මොකද මේ කිව්ව කතාවේ තේරුම? අඩෝ මේ 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 සද්ද වහලා කන පාත් කරාම කතා කරපන් ආ මං තමයි අද ඉඳන් මේ පන්දේ සර්. ඒ මේ බලපන් ගමුළු පන්දේ සර්. වැඩි සද්ද දැම්ම තුමල ඔක්කොම පන්දෙන් අස් කරනවා. හරියට ගානක් අදා ගන්න බෑ. හරියට අපේ නම ලියා ගන්න බෑ. උඹට පුළුවන් ද බං අපි අස් කරන්න? ඇයි උඹලා හිතන් ඉන්නේ මට බෑ කියලාද? උදේම අපේ පන්ති බාර මිස් ආවා. මිස් කිව්වා අද මිස්ටර් එන්න වෙන්නේ නැහැ කියලා. මට පන්දේ බලා ගන්න කිව්වා. මට සර් වෙන්න කිව්වා. ඒකයි මං සර් උනේ. මොකද්ද මං ඒ කතාව? ඔය ඇත්තමතුම කියන්නේ. ඔව් ඇත්ත තමයි නැත්තම් කොහොම මිස් මේ මූ ඇත්තද මං කියන්නේ කවුද මං දන්නේ හැබැයි මූ ඇත්ත නම් කියන්නේ ඉතින් මූ කියන්නේ අහන්න වෙනවා අපිට දැන් මොකද කියන්නේ උඹලා මං කියන විදිහට ඉන්නවනේ හරි හරි මං දැන් ගේපංගෝ මොකද්ද කරන්න කියන්නේ කියලා අපිට දැන් උඹලා ඔක්කොම පන්ති ඉස්සරහට ගිහින් දන ගහගනියව මොකද්ද උඹ කියන්නේ ගේපංගෝ අනික අපි මොකටද දන ගහන්නේ ටීචර් කිව්වා මට උඹලා කියන්නේ ඇහුවේ නැත්නම් දන ගස්සන්න කියලා ඉස්සරහට අරන් ගිහිල්ලා දැන් මං ටීචර් ආවහම ටීචර්ට කියන්නද උඹලා ගිහින් දන ගහනවද හරි හරි අපි යන්නම්කෝ හැබැයි උඹ වෙලාව කහුවේනේ අපිට ඒ වරෙලා යන්න කොහොමද වගේ වැඩ මොන්දා නැණ ඉතින් අද ටීචර් නෑ කියලා උඹ හොයන්ක මට වෙලාවක අඹරනවා හතර හන්දිත් එක්ක දෙන්නම් මුට ඉස්කෝලේ ඉවර වුණාම ගෙදර ඉස්සරහ තියෙන ලයිට් කණු එල්ලලා ගහන්න මුට නෑ නෑ මඩුවල ගෙන් ගහන්න ඕනේ මුට නෑ නෑ උල තියන්න ඕනේ මුව මොකද මේ සද්දේ නෑ නෑ මුකුත් නෑ මුකුත් නෑ ඒ කසුන් සර් කියන්න බෑද කියනවා කසුන් සර් මුකුත් නෑ කසුන් සර් අන්න හරි ඔන්න ඔහම තමයි ඉන්න ඕනේ කියන්නේ අහගෙන අයියලා හොට පින්පුත ඇවිල්ලා ගමට අයිත් දන්නේ මො අයියලා තන ගහගෙන මොකද කරන්නේ ආද ටීචර්ලා වැඩ වර්ජනේ එයාලා ඉස්කෝලේ නැති හින්දා අපිට ගෙවල් වලට යන්න කිව්වා මොකක් ඔය ඇත්තමද ඔව් අයියේ හොට අර ගම කෑව නේද අසොන් මෙහෙවරෙන් මොකද උඹ අපිට ඒ කරේ මම විහිළුවක් කරේ මචල් ගණන් ගන්න එපා ඉතින් ආ එහෙමද විහිළුවක් උඹට අද මේ පයි පයි පානේ මේ පයි පා මුකුත් කරන්න එපා අනේ මාව බේර ගන්න ඉතින් ගහනවෝ ha ha ha